අද අපේ මෙහෙයුම් කළමනා කරන්නේ තුන්වන කොටස තමයි අද කරන්නේ. අපි ගිය දෙවන කොටසින් මෙහෙයුම් කළමනා කරන්නේ දෙවන කොටසින් තොග පාලනය කියන්නේ මොකක්ද සහ තොග පාලනයේ වැදගත්කම් මොනවද කියලා සාකච්ඡා කරමු. අද අපි පාඩම් පටන් ගන්නේ තොග පාලන ක්‍රම සම්බන්ධ ක්‍රම මොනවද කියලා. ජිට් ක්‍රමයේ තියෙනවා, ද්විත්ව භාජන ක්‍රමයේ තියෙනවා, ABC විශ්ලේෂණ ක්‍රමයේ තියෙනවා, පරිගණක වැඩසටහන් භාවිතයේ තියෙනවා, තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමයේ තියෙනවා, ඛණ්ඩ තොග වාර්තා කිරීමේ ක්‍රමය වගේ විවිධ ක්‍රම තියෙනවා තොග පාලනය සඳහා. මේ පළවෙනි එක තමයි තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රම. උපරිම තොග මට්ටම, අවම තොග මට්ටම, යළි ඇනවුම් මට්ටම, ආර්ථික ඇනවුම් ප්‍රමාණය, ඉකොනොමික් order quantity EOQ කියන්නේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය ආදී ලෙස විවිධ තොග මට්ටම් නිශ්චය කරලා ඒ අනුව තොග රඳවා ගැනීමට උත්සාහ ගැනීම තමයි තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය කියලා කියන්නේ. මේ ගැන අපි ඉදිරියේදී කතා කරන නිසා මම මේ සම්බන්ධ වැඩි විස්තරයක් මෙතනදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ ගැන ඉදිරියේදී ප්‍රස්ථානයක් සමග අපි කතා කරමු. හයිද, එහෙනම් අපි දෙවැනි ක්‍රමය තමයි ABC විශ්ලේෂණ ක්‍රමය. හරිද, ද්‍රව්‍ය ආයතම විශාල සංඛ්‍යාවක් ඇති ආයතනයක බොහෝ විට තොග පාලනය සඳහා ABC විශ්ලේෂණ ක්‍රමය යොදා ගන්න. මේ විශ්ලේෂණය ද්‍රව්‍ය ආයතම වල වටිනාකම සහ අවශ්‍ය ඉඩකඩ මත සිද්ධ වෙනවා. හරිද, වටිනාකම හා අවශ්‍ය ඉඩකඩ පදනම් කරගෙන සිදු කරන තොග පාලනය ABC විශ්ලේෂණය කියලා කියනවා. ඒ අනුව පළමුව තොග ආයතමේ වටිනාකම හා ඒවා රැස් කිරීමට අවශ්‍ය ගබඩා ඉඩකඩ අනුව වර්ග කරා. හරිද, ABC කියලා තොග මට්ටම් තුනක් තියෙනවා. අපි A යටතේ දාන්නේ ඉඩකඩ සාධක දෙකක් ප්‍රධාන වශයෙන් සලකා බලනවා. එකක් තමයි වටිනාකම, අනිත් එක තමයි අවශ්‍ය ඉඩකඩ ප්‍රමාණය. ඉඩකඩ ප්‍රමාණය අඩු නමුත් වටිනාකමින් වැඩි සම්පත් අපි දාන්නේ A කියන අයිතමයට. එතකොට C කියන අයිතමේ එක අනිත් පැත්ත වටිනාකමින් අඩු, ඉඩකඩ ප්‍රමාණය වැඩි ඉඩකඩක් අවශ්‍ය වන සම්පත් C කියන අයිතමයට අපි දාන. හරිද, ඒ කියන්නේ තොග ආයතමේ වටිනාකම අනුව ABC ලෙස කාණ්ඩ තුනකට වර්ග කර ඒ සඳහා අවශ්‍ය ගබඩා ඉඩකඩ ප්‍රතිශතය ගණන් කරලා බලන්න. හරිද, ඊට පස්සේ වැඩිම වටිනාකමක් ඇති එහෙත් ආයතම සංඛ්‍යාවෙන් අඩු නමුත් වැඩි අවධානමක් නැත්නම් වැඩි පාලනයක් යොමු කර යුතු තොග තමයි ඒ කියන තොග ආයතමේ සඳහා ගබඩා කරා. හරිද, මොනවාද වැඩි වටිනාකමක් සහිත අඩු ඉඩකඩ ප්‍රමාණයක් අවශ්‍ය වන සහ වැඩි පාලනයක් නැත්නම් වැඩි අවධානයක් යොමු කළ යුතු කාණ්ඩය තමයි ඒ කාණ්ඩයේ තොග. හරිද, මධ්‍යස්ථ වටිනාකම සහ මධ්‍යස්ථ ආයතම සංඛ්‍යාව තියෙන ඒවා තමයි B කණ්ඩේ තියෙන්නේ. ඒක සාමාන්‍ය. C අනිත් පැත්තට ගත්තොත් ඒවල අනිත් පැත්ත ඒ කියන්නේ වැඩි ඉඩකඩ ප්‍රමාණයක් යනවා අඩු වටිනාකමක් තමයි තියෙන්නේ. හරිද, එතකොට අඩු වටිනාකම සහිත වැඩි ආයතම සංඛ්‍යාවක් ඇති තොග C කණ්ඩේටත් අපි දානවා. මේකට අපි කියනවා පැරටෝ විශ්ලේෂණ සහ HML විශ්ලේෂණ කියලා කියනවා. හරිද, පැරටෝ විශ්ලේෂණ හෙවත් HML විශ්ලේෂණ කියලා අපි මේක හඳුන්වනවා. හරිද, මෙතනදී ප්‍රධාන වශයෙන් දැනගන්න ඕනේ අර වටිනාකම සහ ආයතම සංඛ්‍යාව නැත්නම් අවශ්‍ය වන ඉඩකඩ සම්බන්ධයෙන් තමයි මෙතනදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ. ඒ කියන එකේදී ඉහළ වටිනාකමක් සහිත ද්‍රව්‍ය. හැබැයි අඩු ප්‍රමාණයක්. හරිද, සිංගා බාන්ස් වගේ ඒවල තියෙන වැඩියෙන්ම ඉහළ වටිනාකමක් සහිත
වටිනාකමත් සහිත අඩු ඉඩකම් ප්‍රමාණයක එකන්නේ බාණ්ඩ විශාල ප්‍රමාණයක් පවත්ව ගන්න ඉහළ වටිනාකමත්තක ඒ හැමතිස්සම පාරිභෝගි මාණ්ඩ වගේ හැමතිස්සම ඒවා විකිණෙන් නැති නිසා අඩු ප්‍රමාණය තමා පවත්වාගෙන යන්න. ටීවී ඒ වගේ දේවල් තමයි මේ කාණ්ඩයට අයත්ති. ටීවී ශීත කරන ඒ වගේ දේවල්. එතකොට සී කියන කාණ්ඩයට කියන්නේ පැත්ත අඩු වටිනාකම වැඩි ඉඩකම්. දැන් බිස්කට් වගේ ඒවා වටිනාකමෙන් අඩුයි. හැබැයි බිස්කට් රාක් වල රාක පිටින් තියෙනවා ඕනම වෙන සිල්ලර වෙලදසයි. එහෙනම් ඒක වලට යන ඉඩකඩ ප්‍රමාණය වැඩි. නමුත් වටිනාකම හරිම අඩු. ඒවා වෙනම අයිතිමයක් වශයෙන් ස්ථානගත කරා. මේක තමයි ABC විශ්ලේෂණ ක්‍රමයේදී සිද්ධ වෙන්නේ. හරිද? මෙතන ප්‍රධාන වශයෙන් බලන්නේ වටිනාකම සහ අවශ්‍ය ඉඩකඩ ප්‍රමාණය. හරි. දිට්ඨි මාර්ජන ක්‍රමය කියන්නේ ටිකක් ඒකට සමානයි. මෙතනදී මාර්ජන දෙකක් තියෙනවා, විශාල සහ කුඩා වශයෙන්. හරිද? එක් වර්ගයක තොග රඳවා පළමුව විශාල මාර්ජනයේ තොග භාවිත කරනවා. ඒක අවසන් වුණාට පස්සේ නැවත තොග ඇනුම් කරනවා. එම තොග ලැබෙන තේ කුඩා මාර්ජනයේ තොග භාවිත කරමින් තොග පාලනය කිරීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. ඇනුම් කරන ලද තොග ලැබුණාට පස්සේ මොකද කරන්නේ? මුලින්ම කුඩා මාර්ජනයට පුරවලා තමයි ඊපස්සේ විශාල මාර්ජනයට පුරවන්නේ. හරි, හරිම ලේසි. මෙතනදී සිද්ධ වෙන්නේ විශාල මාර්ජනයකුයි කුඩා මාර්ජනයකුයි තියෙනවා. විශාල මාර්ජනයේ භාණ්ඩ අමුද්‍රව්‍ය භාවිත කරලා නිෂ්පාදන කටයුතු කරනවා. එය විශාල වර්ජනයේ සම්පූර්ණයෙන්ම අවසන් වුණාට පස්සේ තමයි ඒගොල්ලොන්ගේ ඕඩර් කරන මට්ටම, යලි ඇනවුම් මට්ටම තියෙන්නේ එතන. එතන ඒ විශාල වර්ජනයේ ද්‍රව්‍ය අවසන් වුණාම තමයි ඒගොල්ලෝ අලුතෙන් නව භාණ්ඩ ඇනවුම් කරන්නේ. හරිද? ඊට පස්සේ ඒ ලැබෙන ඇනවුම් කරාට එදාම හම්බෙන්නේ නැහැනේ. ඒකට හම්බෙන්නේ තව ඇනෝම ලැබෙන්න කාලයක් යනවනේ. ඒ වෙනකන් අර කුඩා මාර්ජනේ අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රයෝජනයට ගන්නවා ඇනෝම ලැබෙනකන්. හරිද? ඇනෝම ලැබුණට පස්සේ මුලින්ම පුරවන්නේ පොඩි මාර්ජනය, ඊට පස්සේ විශාල මාර්ජනේ පුරවනවා. ආයතන විදිහටම විශාල මාර්ජනේ ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ආයේ ඒ ඉවරුණාම ඕඩර් කරනවා. ඊට පස්සේ ඒ වෙනකන් කුඩා වර්ජනේ භාණ්ඩ ප්‍රයෝජන ගන්න. මේක තමයි ද්විත්ව වර්ජන ක්‍රමය කියන්නේ. හරිම ලේසි. හරිද? ඊපස්සේ හතරවෙනි එක තමයි අකණ්ඩව තොග වාර්තා කිරීමේ ක්‍රමය කියලා කියන්නේ. හරිද? තොගේ ඇතිවන වෙනස් වීම එලෙසම වාර්තා කරන කවර අවස්ථාවක වුවද ගබඩාවේ තිබෙන ශේෂය දැනගත හැකි ආකාරයට තොග වාර්තා කිරීම අකණ්ඩ තොග වාර්තා කිරීමේ ක්‍රමය කියලා කියන. උදාහරණයක් ගත්තොත් රාක පත්‍රය කියන බින් කාඩ් එක. හරිද? මේ ක්‍රමයේදී ඒ ද්‍රව්‍ය ආයතන වෙනුවෙන් වෙන්වෙන් වූ රාක පත්‍ර භාවිත කරමින් තොග ලැබීම හා නිකුත් කිරීම මේ අවස්ථාවේදී මේ සටහන් කරනු ලබනවා. හරිද? ඒට අමතරව බින් කාඩ් එකට අමතරව උදාහරණයක් ගත්තොත් ගබඩා ලෙජරයක් අපිට නැත්නම් ඉන්වෙන්ටරි ලෙජර් කියලා කියනවා. ගබඩා ලෙජරයක් ගන්න පුළුවන්. එතනදී වෙන්නේ ද්‍රව්‍ය ලැබීම්, නිකුත් කිරීම, ශේෂය, ඒ වගේ ප්‍රමාණය, වටිනාකම සටහන් කරන ගිනුමක් තමයි ගබඩා ලෙජරය කියන්නේ. හරිද? අකණ්ඩ තොග වාර්තා කිරීමේදී සිද්ධ වෙන්නේ මොකද? තොගේ ඇතිවන වෙනස් වීම එවලේම වාර්තා කරනවා. ඕනම අවස්ථාවක ගබඩාවේ වෙන ශේෂය දැනගන්න පුළුවන් මේ වාර්තා අකණ්ඩ තොග වාර්තා ක්‍රමය. හරිද? මේ ආකාරයට තොග වාර්තා කරන ඒ වගේම උදාහරණයක් ගත්තොත් බින් කාඩ් එක. එතනදී වෙන්නේ ඒ ද්‍රව්‍ය ආවිතම් සඳහා ගබඩාවට තොග ලැබීම සහ නිකුත් කිරීම තමයි වාර්තා කරන්නේ. බින් කාඩ් එකෙන් ගබඩාවට කොච්චරක් තොග ලැබුණද, කොච්චරක් ඒ ගබඩාවෙන් තුග නිකුත් කරා, අවසානයේ ශේෂයක් මොනවා, එහෙම. ඊට අමතරව ගබඩා ලෙජරේ කියලා එකක් තියෙන, ඒකින් කරන්නේ ද්‍රව්‍ය ලැබීම්, නිකුත් කිරීම, ශේෂය, නැත්නම් ඒ වගේ ප්‍රමාණය සහ වටිනාකම ඒ වගේ දේවල් සඳහන් කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ පරිගණක වැඩසටහන.
තොගපානය සඳහා නිපදවා ඇති පරිගණක මෘදුකාංග තියෙනවා. සොෆ්ට්වෙයාර්ස් දන්නවනේ. තොගපාලනය සඳහාම අදාළ වෙන සොෆ්ට්වෙයාර්ස් තියෙනවා. මෘදුකාංග තියෙනවා. හරිද? පරිගණක වැඩසටහන මගින් තොගපාලන කටයුතු පවත්වාගෙන යාම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. මේ සොෆ්ට්වෙයාර් හරහා අදාළ කොච්චර නිකුත් කරාද, කොච්චර ලැබුණාද, කොච්චර ශේෂී තියෙනවද, කොච්චර වටිනාකමක තොග තියෙනවද අපි ළඟ, ඒ සියල්ලම පරිගණක වැඩසටහන් මගින් තීරණය කරා. ඒවට ඩේටා දැම්මම අදාළ ශේෂයන් ලබා ගන්න පුළුවන්. හරිද? ඒක තමයි පරිගණක වැඩසටහන් භාවිතයේදී සිද්ධ වෙන්නේ. හරිද? ඊට පස්සේ චිට් ක්‍රමය. මේකත් ඉතාම වැදගත් ක්‍රමයක්. චිට් ක්‍රමයේදී සිද්ධ වෙන්නේ නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය අවශ්‍ය වෙලාවට නිවැරදි ප්‍රමාණයෙන් නිෂ්පාදන ක්‍රියාවලියට එකතු කිරීම හා නිමවු මෙසනින්ම වෙළඳපොළට ඉදිරිපත් කිරීමේ ක්‍රමය. අමුද්‍රව්‍ය නිමිද්‍රව්‍යතෝගේ ශූන්‍ය ලෙස පවත්වා ගැනීමෙන් ගබඩා පිරිවැය අවම කර ගැනීමට උපකාරී කරගන්නා ක්‍රමයක් කියලා කියන්න පුළුවන්. හරිද? චිට්ටකේදී වෙන්නේ මොකද්ද? ඒ වෙලාවට ඕනි දේවල් ඒ වෙලාවටම ඕඩර් කරන්න. හරිද? කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ගබඩා කරන සම්බන්ධ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒ වෙලාවට ඕනි වෙලාව ඒ වෙලාවටම ඕඩර් කරද්දී අමුතුවෙන් ගබඩා කරලා තියාගන්න අවශ්‍ය වෙන්නේ නැහෙනි. ඒ කියන්නේ මෙතන කියනවා නිමිද්‍රව්‍ය තොග ශූන්‍ය ලෙස පවත්වාගෙන යනවායි කිය. හරිද? මෙතනදී පවත්වා ගැනීමේ පිරිවැය බිඳුව. හරිද? නිෂ්පාදන විලේ සැලකිය යුතු කොටසක් ඇතුළත් වන්නේ ගබඩා පිරිවැය වන බැවින් අමුද්‍රව්‍ය මෙන්ම නිමි භාණ්ඩද ගබඩා කිරීමට සිදු නොවන බැවින් ගබඩා පිරිවැය අවම කරමින් ජි ක්‍රමය ක්‍රියාත්මක කරමු. හරිද? ජිත් පාලන ක්‍රමයෙන් ගැන තවදුරටත් කතා කරොත් මේක තියෙන වාසි මාවත් ජිත් පාලන ක්‍රමය එක පැත්තකින් ගත්තොත් මුදල් ප්‍රවාහය වැඩි වෙනවා සහ වේගවත් වෙන. ඒ කියන්නේ මුදල් වල සල්ලි ඉර වෙලා තියෙන්නේ. ඊට අමතරව ගබඩා පිරිමය අඩු. අපිට යම් නැස්ති වීම වගේ වෙන්නේ නැහැ. ගබඩා කරලා තියාගත්තම පළුදු වීම, නැස්ති වීම, අපිට යම් කල්ලිකුත් වීම වගේ දේවල් වෙනවා. එහෙම ඒ සම්බන්ධ පිරිමය දරන්න සිද්ධ වෙන්නේ නැහැ ජිත් පාලන ක්‍රමයේ. ඒ වගේම තොක පිරිමය අඩු වීම තුලින් සමස්ත ලාභය වැඩි වෙන්න හේතුවක් වෙනවා. හරිද? ඒ වගේම රඳවා ගැනීම පිරිවැය, ගබඩා පිරිවැය වගේ දේවල් අඩු නිසා මේ ක්‍රමය ගොඩාක් වාසිදායක වෙනවා. ඒ පැත්තම අපි කතා කරොත් අවාසිත් මේ වගේම තියෙනවා. එක තමයි ආරක්ෂක තොගයක් නැහැ. එකපාරට හදිසි තත්ත්වයක් ඇති වුණොත් හදිසි ඉල්ලුමේ වැඩිවීමක් ඇති වුණොත් ඒ වාට ප්‍රතිචාර දක්වන්න තොග ප්‍රමාණවත් නොවේ පුළුවන්. ආරක්ෂක තොගයක් නොමැති නිසා. මාසෙ මහා පරිමාණ පිරිමිසුල් ලබා ගන්න බෑ. තොග පිටින් ගරන් තියාගෙන හිටියොත් මං කියෝ වගේ වට්ටම් වගේ දේවල්, මිල අඩු කිරීම් වගේ දේවල් මගේ ලැබෙන වාසි ලබා ගන්න පුළුවන්. නමුත් මේ ජිත් ක්‍රමයේදී ඒ පහසුකම ලබා ගන්න බැරි වෙනවා. ඒ වාසි ලැබෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රවාහන පිරිවැයට අනවශ්‍ය ලෙස මුදල් වැය වෙනවා. එකපාර ගෙනන්න ගමඩා කරලා තියාගන්නවා වගේ නෙමෙයි. සෙනෙහසේට ගේන්න වෙන නිසා ඒ සම්බන්ධ ප්‍රවාහන පිරිවැය වැඩි වෙනවා. හරිද? මේක තමයි ජිත් ක්‍රමයේ වාසි අවස්. හරිද? කාර්යක්ෂම තොගපාලන ක්‍රමයක් මගින් ප්‍රශස්ත තොග මට්ටම් පවත්වා ගන්න. තොග මට්ටම් ගන්න කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ ක්‍රම කරුණු මොනවද? එකක් තමයි ද්‍රව්‍ය ප්‍රයෝජනය හෝ භාවිතය. කොච්චරක් භාවිත කරනවද? එක දවසකට කොච්චරක් යනවද? සතියකට කොච්චරක් යනවද? ඒ අනුව අපි කොච්චරක් ගමනා කරන්න ඕනේද කියලා තීරණය කරන්න ඕන. ඕනට වඩා අතිරික්ත තොගයක් හෝ ඕනට ඌණ තොගයක් පවත්වාගෙන ඉන්නේ සිද්ධ වෙන්න පුළුවන් පිරිවැයක් දරන්න වෙනවා. ඒවා මඟහරින්න ප්‍රශස්ත තොග මට්ටම පවත්වාගෙන යන්න නම් මුලින්ම අපි
සැලකිල්ලට ගන්න ඕන කරුණ තමයි ද්‍රව්‍ය භාවිතය හෝ පරිභෝජනය කොච්චරද කියන එක. පස්සේ අලි යනවා කාලේ. අපි නැවත යම් කිසි ප්‍රමාණයක් දක්වා තුග අවසන් වුණාට පස්සේ නැවත මේ ඇනවුම් කරන්න ඕනේ. තොර මේ ඇනවුම් කරන්නේ කොච්චර කාලෙකින්ද, කියන්නේ යම් මොන මට්ටමේදීද අපි ඇනවුම් කරන්න කියලා, සහ කොච්චර ප්‍රමාණයක් මේ ඇනවුම් කරන්න ඕනේද කියලා. අපිට තොග ලැබුණාට පස්සේ කොතරම් කාලයක් ගියාට පස්සේද අපි ඇනවුම් කරන්නේ, කියන්නේ තොග මට්ටම මොන ප්‍රමාණයට ආවට පස්සේද අපි ඇනවුම් කළ යුත්තේ, සහ කොච්චර ප්‍රමාණයක් එකවරකට ඇනවුම් කළ යුත්තේ කියලා තීරණය කරන්න ඕන. දිනකට, සතියකට, මාසිකට වගේ කිසියම් නිශ්චිත කාලච්ඡේදයකට නිෂ්පාදන කටයුතු සඳහා වූ අලෙවි කටයුතු සඳහා ද්‍රව්‍ය ප්‍රමාණය කාලච්ඡේදයට අදාළ ද්‍රව්‍ය ප්‍රමාණය ලෙස හඳුන්වන. පස්සේ ආයතන නිෂ්පාදනවල අලෙවි ප්‍රමාණය හෝ ඇතිවන උපරිම පරිභෝජන ප්‍රමාණය, අවම පරිභෝජන ප්‍රමාණය සහ සාමාන්‍ය පරිභෝජන ප්‍රමාණය කියලා මේ කොටස් තුනකට වෙන් කරන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් දැනගන්න ඕනේ සාමාන්‍ය පරිභෝජන ප්‍රමාණය කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍ය පරිභෝජනය ගන්නේ උපරිම පරිභෝජනය, තවම පරිභෝජනය එකතු කරලා ඒ වුණු උත්තරේ දෙකට බෙදුවම තමයි සාමාන්‍ය පරිභෝජන ප්‍රමාණය ලැබෙන්නේ. හරිද? ද්‍රව්‍ය ඇනවුම් කළ අවස්ථාවේ සිට එම ද්‍රව්‍ය ගබඩාවට ලැබෙන තෙක් කාලය අපි කියනවා යළි ඇනවුම් කාලය, නැත්නම් පොරොත්තු කාලය කියලා. හරිද? තමතර යළි ඇනවුම් කාලයේ විවිධ හේතු මත වෙනස් වෙන්නත් පුළුවන්. සමහර විට ඉක්මනට ලැබෙන්න පුළුවන්, සමහර පරක් වෙලා ලැබෙන්න පුළුවන්. ඒ වගේ අපි ඕනම අවස්ථාවකට මුහුණ දෙන්න පුළුවන් විදිහට තොගයක් පවත්වාගෙන යන්න ඕනේ. කියන්නේ හරියට යළි ඇනවුම් කරන මට්ටම තෝරගන්න ඕනේ. කොතරම් මට්ටමකදද අපි යළි ඇනවුම් කර යුත්තේ කියන එක ව්‍යාපාර ආයතනයක් නිවැරදිව තේරුම් ගන්න ඕන. හරි ඇනවුම් මට්ටමේදී ඇනවුම් නොකරොත් විශාල ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අවම ඇනවුම් කාලය, සාමාන්‍ය ඇනවුම් කාලය සහ උපරිම ඇනවුම් කාලය කියලා කාලයක් වෙනස් කරන්න වෙන්න පුළුවන්. හරිද? පස්සේ ආර්ථික ඇනවුම් ප්‍රමාණය. යළි ඇනවුම් ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියන්නේ තොග පවත්වාගෙන යාමේ පිරිවැය සහ තොග ඇනවුම් කිරීමේ පිරිවැය. ඒ කියන්නේ CEO හෝල්ඩින් කොස් සහ ඕඩරින් කොස් කියන දෙකම අමම වෙන විදිහට එක් ඇනවුමක් ඇතුළත් ඒකක සංඛ්‍යාව තමයි ආර්ථික ඇනවුම් ප්‍රමාණය කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ මුළු පිරිවැය අවම වෙන පරිදි එක්වරකට ඇනවුම් කළ යුතු ඒකක ප්‍රමාණය ආර්ථික ඇනවුම් ප්‍රමාණය. හරිද? ප්‍රශස්ත වූ මට්ටම පවත්වාගෙන යාමේදී සැලකිලිම යුතු තීරණාත්මක තොග මට්ටම් කිහිපයක් තියෙනවා. එකක් තමයි යළි ඇනවුම් මට්ටම, අනිත් එක තොග අවම තොග මට්ටම සහ උපරිම තොග මට්ටම. ඇනවුම් කරන්නේ මොන මට්ටමේද? අවම වශයෙන් පවත්වාගෙන යතු තොග මට්ටම ශ්‍රද්ද, උපරිම වශයෙන් පවත්වාගෙන යතු තොග මට්ටම කොපමණද කියන එක තමයි තීරණය කරන්න ඕන. පළවෙනි එක තමයි යළි ඇනවුම් මට්ටම. ව්‍යාපාරයක නිෂ්පාදන හෝ විකිණීමේ කටයුතු සඳහා තොග පාවිච්චි කිරීමත් සමඟ ක්‍රමයෙන් තොගය අඩුවන විටදී නැවත ඇනවුමක් කළ යුතුයි ආයතන විසින් තීරණය කරන ලබන තොග මට්ටම යළි ඇනවුම් මට්ටම. මේක හොයන්නේ සමීකරණය තමයි උපරිම තොග භාවිතය වැඩි කරනවා උපරිම ඇනවුම් කාලය. උපරිම තොග භාවිතය උපරිම ඇනවුම් කාලයෙන් වැඩි කරාම ලැබෙන උත්තරේ තමයි යළි ඇනවුම් මට්ටම. කොතරම් ප්‍රමාණයක් තිබියදීද ආයිත් නැවත ඇනවුමක් කළ යුත්තේ කියන එක තමයි මෙතනදී සාකච්ඡා කරන්නේ. හරිද? ඊට පස්සේ අවම තොග මට්ටම. අවම තොග මට්ටමේදී කියන්නේ ව්‍යාපාරයක ද්‍රව්‍ය තොග මට්ටම යම් මට්ටමකට වඩා අඩුවීමට ඉඩ නොතමන තොග මට්ටම. හරිද? අඛණ්ඩව නිෂ්පාදනය හෝ අලෙවි කටයුතු සිදු කිරීමට මේ තොග මට්ටම පවත්වා ගැනීම ඉතාම අත්‍යවශ්‍යයි.
ඇයි අවම තොග මට්ටමකට වඩා ගබඩාවේ තොගය පහළ ගියොත් මොනවද සිද්ධ වෙන්න පුළුවන් අහිතකර ප්‍රතිවිපල කියලා සොයා බලන්න ඕන. එකක් තමයි නිෂ්පාදන කටයුතු අඛණ්ඩව කරගෙන යන්න බැරි වෙන. නිෂ්පාදන කටයුතු අඩාල වීම ඒ වගේ දේ. ඊට පස්සේ යන්ත්‍ර සූත්‍ර නිෂ්පරිදි භාවිතා කිරීමට නොහැකි වීම. ඔහු අක්‍රීය පිළිවෙල් දැරීමට සිද්ධ වීම. සේවකයන්ගේ උපරිම සේවය ලබා ගැනීමට නොහැකි වීම. සේවකව වැඩ කරන්න නැති වුණාම ඒගොල්ලන්ගේ උපරිම සේවය ලබා ගැනීමට නොහැකි වෙන්න පුළුවන්. ඊට පස්සේ හදිසි ඇනවුම් සපුරාලීමට නොහැකි වීම. ව්‍යාපාරයකට ඇනවුම් නොලැබී යාම. ඇයි හදිසි ඇනවුම් මෙහෙම සපුරාලෙන්න නොහැකි වුණාම ව්‍යාපාරයේ ඊට පස්සේ හරියට ඇනවුම් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ හින්දා අවම තොග මට්ටම පවත්වාගෙන යාම ඉතාම අත්‍යවශ්‍යයි. නැත්තම් ව්‍යාපාරයකට අහිතකර ප්‍රතිඵල අත්විඳීමට සිද්ධ වෙනවා. අවම තොග මට්ටම ගන්නේ කරන්නේ යලි ඇනවුම් මට්ටම අඩු කරනවා සාමාන්‍ය තොග භාවිතය වැඩි කිරීම සාමාන්‍ය ඇනවුම් කාලේ. මුලින්ම කරන්න ඕනේ මේ වරහන් ඇතුළ එක. සාමාන්‍ය තොග භාවිතය වැඩි කිරීම සාමාන්‍ය ඇනවුම් කාලය. ඒ ලැබෙන උත්තරෙන් තමා උත්තරේ තමා යල ඇනවුම් මට්ටමින් අඩු කරන්න ඕනේ ලැබෙන උත්තරේ. එතකොට තමා අවම තොග මට්ටමේ ඉදිරියේදී ගානක් සාකච්ඡා කරමු. හරිද? එතනදී හොඳින්ම පැහැදිලි වේ. ඊට පස්සේ උඩින්ම තොග මට්ටම. ආයතනයේ කිසියම් ද්‍රව්‍යයකට අදාළ තොග යම් මට්ටමකට වඩා වැඩි වීමට ඉඩ නොතිබෙන අතර ඒ මට්ටම තමයි උඩින්ම තොග මට්ටම කියලා කියන්නේ. හරිද? තොග නැෂ වීම, යල්පැනීම, හානි සිදුවීම, කපඩා පිරිවැය ඉහළ යාම්, කාරක ප්‍රාග්ධන දුෂ්කරදායති වීම වගේ ප්‍රතිවල වලට මුහුණ දෙන්න වෙනවා උඩින්ම තොග මට්ටමට වඩා ඉහළින් තොග පවත්වාගෙන ගිය. බොරුවට ඕනට වඩා වැඩි අතිරික්ත තොගයක් පවත්වාගෙන යාම ගබඩා පිරිවැය ඉහළ යනවා, තොග නාස්ති වීම සිද්ධ වෙනවා, හානි වීම, යල්පැනීම, නැෂ වීම වගේ දේවල් සිද්ධ වෙනවා. ඒ වගේම කාරක ප්‍රාග්ධනය දුෂ්කරතා ඇති වෙනවා. මේ මෙතනදී සූත්‍රය වෙන්නේ යලි ඇනුම් මට්ටමින් අඩු කරනවා, අවම තොග භාවිතය වැඩි කිරීම, අවම ඇනුම් කාලය එකතු කිරීම, යලි ඇනුම් ප්‍රමාණය. හරිද? අමතක භාවිතය වැඩි කිරීම, අවමැනුම් කාලය එකතු කිරීම, යලියනුම් ප්‍රමාණය. යලියනුම් මට්ටම කියන්නේ එකක්, යලියනුම් ප්‍රමාණය කියන්නේ එක. යලියනුම් ප්‍රමාණය කියන්නේ EOQ. නැත්තම් ආර්ථික ඇනුම් ප්‍රමාණයම තමයි යලියනුම් ප්‍රමාණය කියලා අපි කියන්නේ. හරිද? ආර්ථික ඇනුම් ප්‍රමාණය තමයි මෙතන යලියනුම් ප්‍රමාණය. එතකොට යලියනුම් මට්ටම ඔගොල්ලෝ දන්න සූත්‍රය මොකක්ද කියලා මෙතනදී අපි කතා කරන යලි ඇනවුම් මට්ටම. මේ උපරිම තොග භාවිතය වැඩි කිරීම, උපරිම ඇනවුම් කාට. එතකොට EO Q ගන්න කොහොමද? හරි, මෙතනදී මේ සම්පූර්ණයෙන්ම තේරුම් ගන්න නම් මේ ප්‍රස්තාරය හොඳින් අධ්‍යයනය කිරීම ඉතාම වැදගත්. මෙතන තියෙන යලි ඇනවුම් මට්ටම. හරිද? මේක තමා උපරි අවම තොග මට්ටම සහ මේක තමා උපරිම තොග මට්ටම. උපරිමයෙන් වශයෙන් මෙන්න මෙතනින් මෙතනට වඩා මේ මට්ටමට වඩා ඉහළින් තොග පවත්වාගෙන යන්නේ. අපි හිතමු උත්තරේ මෙතන 3000ක් තියෙන කියන එක. يعني 3000ට වඩා උපරිමයෙන් තොගයක් පවත්වාගෙන යන්නේ නැහැ. උපරිම 3000යිට වඩා අඩු වෙන්න පුළුවන්. හරිද? උපරිම 3000ක් තමයි. ඊට පස්සේ අපි මෙහෙම මේ තියෙන මේ රේඛාව බලන්න. මේ පාවිච්චි කරගෙන මේ තොගේ අඩු වීගෙන එනවා. මෙතනින් පටන් ගන්නෙ පාවිච්චි කරනකොට මෙහෙම තොගේ අඩු වීගෙන එනවා යම් කිසි මට්ටමක්. අපි මෙන්න මේ මට්ටමට ආවට පස්සේ මොකද කරන්නේ? මේක තමයි අලියනෝම් මට්ටම. මෙන්න මේක තමයි අලියනෝම් මට්ටම. මේ අලියනෝම් මට්ටමට ආවට පස්සේ අපි මොකද කරන්නේ? අලුතෙන් ඕඩර් කරනවා මේ මට්ටමට ආවම තොගේ මෙහෙම අඩු වෙලා මෙතන මේ මට්ටමට ආවම තමයි අපි නව අලුත් ඇනෝමක් සිදු කරන්නේ. ඊට පස්සේ ඇනෝම සිදු කරපු ගමන්ම අපිට හම්බ වෙන්නේ නැහැනේ. ඊට පස්සෙත් අපි යම් ප්‍රමාණයක් දක්වා ඇනෝම ලැබෙනකන් අපි තොග පාවිච්චි කරනවා. හරිද? ඊට පස්සේ තොගය ලැබෙනකොට
මෙන්න මේ ප්‍රමාණයෙන් අපිට තොගේ පාර්ථ වැඩි වෙන තොගේ අලුතෙන් ලැබෙනවන්න තොර මේ ප්‍රමාණයෙන් තොගේ වැඩි වෙනවා මෙන්න මේ ප්‍රමාණය තමයි ඊයෝ කිය ඒ කියන්නේ වරකට ඇනෝම් කරපු ප්‍රමාණය තමයි මේක අපි එක ඇනෝම් කරාට පස්සේ හම් වෙනකොට මේ ප්‍රමාණය තමයි අපිට හම් වෙන්නේ ඒ කියන්නේ අපි ඇනෝම් කරේ මෙන්න මේ ප්‍රමාණය මේක තමයි ආර්ථික ඇනෝම් ප්‍රමාණය ඊයෝ කිය නැත්නම් යලි ඇනෝම් ප්‍රමාණය කියලා කියන මේකට කියන්නේ යලියනෝම් මට්ටම ඊයෝ කිව් වලට කියනවා යලියනෝම් ප්‍රමාණය. මෙන්න මේ ප්‍රමාණයෙන් තමයි අපි ඕඩර් කරලා තියෙන්නේ. එක වරකට ඇනෝම් කළ යුතු ප්‍රමාණය තමයි ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියලා කියන්නේ. ඊට පස්සේ නැවතත් අන විදිහට අපි පාවිච්චි කරන් යනවා මේ ස්ථානයට ආවම නැවත අපි ඇනෝම් ලබා දෙනවා. ඊට පස්සේ තව ටිකක් පාවිච්චි කරන එන්න. ওই විදිහට තමයි සමස්තයෙන් ව්‍යාපාරයක තොග මට්ටම් සිද්ධ වෙන. හරිද? මම හිතනවා මේක තේරෙන්න ඇති. ඊට අමතරව අපි මෙතනදී මෙතන උදාහරණ ගත්තා මෙතනදී තමයි අපි මේ ආර්ථික යන මට්ටමනේ මෙතෙන් තමයි අපි ඕඩර් එක ලැබෙන්නේ. ඕඩර් එක දෙන්න ගත වෙච්ච මේ පැත්තේ තියෙන කාලය රේඛාවනේ. කාලය අක්ෂයනේ x අක්ෂයෙන් තියෙන කාලය. හරිද? ඊතර මෙතනදී ඕඩර් එක දෙනකොට කොච්චරම් කාලය කොපමණද කියලා බලන්න පුළුවන්. ඊට පස්සේ මේ දක්වා ඕඩර් එක හම්බෙන්නේ මෙතනදී. අපි ඕඩර් කරපු තොග අපිට හම්බෙන්නේ මෙතනදී. ඊට පස්සේ EO Q ප්‍රමාණයෙන් ආයිත් ඉහළ යනවා. හම්බෙනකොට ඒ කියන්නේ ඒ ඇනෝම් කරපු කාලයත් හම්බෙන කාලයත් අතර කාලයට අපි කියනවා පොරොත්තු කාලය කියලා. කොච්චර කාලයක් අපිට ඇනෝම ලැබෙන්න ගියාද කියන එක තමයි පොරොත්තු කාලය කියලා කියන්නේ. මේ තියෙන්නේ ඇනෝම් කරපු කාලේ මේ තියෙන හම්බෙච්ච කාලේ දෙක අතර වෙනස තමයි පොරොත්තු කාලය. හරිද? මම හිතනවා මේක තේරෙන්න ඇති කියලා ඕගොල්ලන්ට. ඊට පස්සේ තොග පිරිවැය වර්ග ගත්තොත් මුළු තොග පිරිවැය, තොග ඇනෝම් කිරීමේ පිරිවැය, තොග පවත්වාගෙන යෑමේ පිරිවැය කියලා කොටස් තුනක් තියෙනවා. තොග ගැනුම් මිල ඇනෝම් පිළියෙල කිරීමේ පිරිවැය විය කිරීමේ වියදම්, ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේ වියදම්, ද්‍රව්‍ය ගිනීමේ වියදම් වගේ තොග ඇනුම් කිරීමේ පිරිවැයට නිදසුන් ටිකක් තමයි මේ තියෙන්නේ. හරිද? මස්සේ ආර්ථික ඇනුම් ප්‍රමාණය අපි දැන් කතා කරා. ඒ ආර්ථික ඇනුම් ප්‍රමාණය කොහොමද සමීකරණයක් වශයෙන් බලන්නේ කියලා අපි බලමු. EOQ අපි කිව්වා EOQ කියන්නේ මොකන්ද? ආර්ථික ඇනුම් ප්‍රමාණය කියන්නේ මොකද්ද? එක වරකට ඇනුම් කළ යුතු ප්‍රමාණය. ඒක සමීකරණයක් වශයෙන් ගත්තොත් 2DCO බෙදීම CH. 2 කියන්නේ මෙතන නියතයක්, D කියන්නේ ඉල්ලුම. වාර්ෂික තොග අවශ්‍යතාවය නැත්නම් වාර්ෂික ඉල්ලුම. D කියලා කියනවා. CO කියන්නේ ordering cost එක. ඇනෝම් කිරීමේ පිරිවැය. ඒකකයක් ඇනෝම් කිරීමේ පිරිවැය. CH කියන්නේ ඒකකයක් පවත්වාගෙන යාමේ පිරිවැය. holding cost එක. ඒකකයක් පවත්වාගෙන යාමේ පිරිවැය, ඒකකයක් ඇනෝම් කරන්න ගිය පිරිවැය, වාර්ෂික තොග ඉල්ලුම තොග අවශ්‍යතාවය දෙකෙන් වැඩි කරාම දෙක කියන්නේ නියත. මේක තමයි EOQ හොයන්න තියෙන සමීකරණය. හරිද? දැන් පිගත්තොත් මුලින්ම මෙතන ඉඳන් පටන් අරගෙන මේ යන්නේ තොග පවත්වාගෙන යාමේ පිරිවැය. සාමාන්‍යයෙන් තොගය වැඩි වෙන්න අපි ඒකක ගාන වැඩි වෙන්න ඒකක ගාන වැඩි වෙන්න පිරිවැය වැඩි වෙනවා පවත්වාගෙන යාමේ පිරිවැය. ඇයි? ගබඩා පහසුකම් විශාල ගබඩා පහසුකම් ප්‍රමාණයක් ඕනේ විශාල ඒකක සංඛ්‍යාවක් ගබඩා කරන්න. ඒකක සංඛ්‍යාව වැඩි වෙනකොට පිරිවැයත් වැඩි වෙනවා. ඒ හින්දා මේ විදිහේ රේඛාවක් තමයි පවත්වාගෙන යාමේ පිරිවැයට අපිට හම්බ වෙන්නේ. ඒකක සංඛ්‍යාව වැඩි වෙනකොට පිරිවැයත් වැඩි. හරිද? මේක තමයි තොග පවත්වාගෙන යාම පිරිවැය. ඒතර ඒක අනිත් පැත්ත තමයි තොග ඇනෝම් කිරීමේ පිරිවැය. ඇනෝම් කරන්න එකපාර විශාල තොග ප්‍රමාණයක් ඇනෝම් කරාම යන එකපාර කොස්ට් එක දෙනවා. එතකොට ඒක ඒකක සංඛ්‍යාව වැඩි වෙන්න ඇනෝම් කිරීමේ පිරිවැය අඩු.
පොඩි එකක සංඛ්‍යාවක් ඇනුම් කරොත් ආය 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 ඉක්මන්ට ඉක්මන්ට අපිට ඕඩර් කරන්න වෙනවා. එතකොට ඇනුම් කිරීමේ පිරිවැය වැඩි. එහෙනම් කුඩා එක සංඛ්‍යාවක් නම් ඇනුම් කිරීමේ පිරිවැය වැඩි. විශාල එක සංඛ්‍යාවක් නම් ඇනුම් කිරීමේ පිරිවැය අඩු. එහෙනම් මේ තියෙන්නේ CH, මේ තියෙන්නේ CO. දෙකේ දෙකම කැපෙන ස්ථානයේ තියෙනවනේ. මේ තියෙන්නේ CO, මේ තියෙන්නේ CO, CH සමච්ඡේදන වෙන ස්ථානයේ තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ අවම පිරිවැය. මුළු පිරිවැය ගත්තොත් මේක තමයි මුළු පිරිවැය රේඛාව. ඒ කියන්නේ CO, CH ගේ එකතුව තමයි මුළු පිරිවැය. මුළු පිරිවැය රේඛාව අපිට කවයක් වගේ තමයි හම්බ වෙන්නේ. මේ මුළු පිරිවැය රේඛාවේ අවම ලක්ෂ්‍ය, අවම පිරිවැය කියනවනේ, අවම පිරිවැය තමයි ආර්ථික ඇනෝම් පිරිවැය. ඒක සමාන වෙනවා මෙතන CO, CH ගේ සමාන වන අවස්ථාවේ පිරිවැයට. හරිද? අවම පිරිවැය සමාන වෙනවා ඇනෝම් කිරීමේ සහ පවත්වාගෙන යාමේ පිරිවැය අවම වන මට්ටමේ මට්ටම තමයි ආර්ථික ඇනෝම් පිරිවැය කියලා කියන්නේ. හරිද? මම හිතනවා මේ ප්‍රස්ථානය ඔයගොල්ලෝ හොඳින් තේරෙන්න ඇති කියලා. ඊට පස්සේ අපි ගානක් හදමු. සහායතුක අනිමි මධ්‍යස්ථානයක තොප් පවත්වාගෙන යාමට අදාළ වියදම් සම්බන්ධ තොරතුරු පහත දැක්. හරිද? එක් ඇනුමක් සඳහා පිරිවැය. එක් ඇනුමක් සඳහා පිරිවැය කියන්නේ CO. එක් ඇනුමක් සඳහා පිරිවැය තමයි අපිට කොහොමවත් අවශ්‍ය වෙන්නේ. කාලච්ඡේදයේ තොග අවශ්‍යතාවය කියන්නේ තොග ඉල්ලුම. අවුරුද්දටම අවුරුද්දක් කියලා හිතමු. කාලච්ඡේදය කියන්නේ අවුරුද්දටම අවශ්‍ය තොග අවශ්‍යතාවය 10යි එක. හරිද? ඒ කියන්නේ ඉල්ලුම. ඊට පස්සේ එක් එක කාලච්ඡේදය පුරා පවත්වාගෙන යාමේ පිරිවැය. පවත්වාගෙන යාමේ පිරිවැය කියන්නේ මොකද්ද? හෝල්ඩින් කෝස් එක. CH, CL. එහෙනම් EOQ සමීකරණ හරිම ලේසි. මෙතන වෙන හොයන්න දෙයක් නැහැ. මෙන්න මේක දාලා මේ සමීකරණය දාලා උත්තරය ගන්න විතරයි. හරිද? 2 කියන්නේ නියතයා, D කියන්නේ වාර්ෂික තොග අවශ්‍යතාවය. මේ තියෙන කාලච්ඡේදයේ තොග අවශ්‍යතාවය 10000. 10000 වැඩි කිරීම. CO කියන්නේ ඒකකයක ඇනුම් කිරීමේ පිරිවැය. ඇනුම් කිරීමේ පිරිවැය රුපියල් 50යි. CH කියන්නේ ඒකකයක් පවත්වාගෙන යාමේ පිරිවැය. රුපියල් 100. උත්තරයේ ඒකක 10000ක් තමයි එක් වරකට. EO කියන්නේ එක් වරකට ඇනුම් කළ යුතු ඒකක සංඛ්‍යාව ඒකක 10000යි. හරිද? මේක හොයන්නේ මෙන්න මේ සූත්‍රයෙන්. 2D CO බෙදීම CH. D කියන්නේ ඉල්ලුම. CO කියන්නේ එක් ඒකකයක් ඇනුම් කිරීමේ පිරිවැය. CH කියන්නේ එක් ඒකකයක් පවත්වාගෙන යාමේ පිරිවැය. මේ විදිහ තමයි මෙතන 10000 ඒකක කියන්නේ එක් වරකට ඇනෝම් කළ යුතු ඒකක ප්‍රමාණය. මේ විදිහින් මෙන්න මෙතන දෙන්නේ මෙහෙම මෙහෙම තොග අඩු වෙලා එනවා. එක් වරකට මෙන්න මේ ප්‍රමාණයෙන් ආවා. ඒ කියන්නේ එක් වරකට ඇනෝම් කරපු ඒකක ප්‍රමාණය තමයි මේ මෙතන පෙන්නා. හරිද? EOQ. හරිද? මේ තියෙන්නේ EOQ හොනේ සූත්‍රය. නම් මං හිතනවා මේ ගාන ඕනන හොඳට තේරෙන්න ඇති කිය. ඊට පස්සේ අපි ඊළඟ දවසේ අපේ මෙහෙයුම් කර්මනා කරන්නේ හතරවෙනි කොටසින් අපි තත්ත්ව පාලන ක්‍රම ගැන සාකච්ඡා කරමු. මං හිතනවා අද කරපු කොටස තේරෙන්න ඇති කියලා. තොග පිරිවැය සම්බන්ධ, තොග මට්ටම් සම්බන්ධයෙන් අපි එහෙනම් තත්ත්ව පාලන ක්‍රම සමග ඊළඟ දවසේ මෙහෙම කල්මනා කරන්නේ හතරවෙනි කොටසෙන් හම්බ වෙමු.